අදින් නිශාන්ත පෙරේරා නීගම සාන්දවීතර මධ්‍යම විද්‍යාලයේ කනිෂ්ඨ ආසංගමේ සභාපතිතුමා. අපි මෙම ස්ථානයේ මෙම පාසලේ ජූලි මාසේ 3 වෙනිදා නිහඬ විරෝධතාවයක් දැක්වුවා විදුහල්පතිට විරුද්ධව. විදුහල්පතිට මෙම පාසලේ පරිපාලනයේ විශාල දුර්වලකම් තිබෙනින්දා විදුහල්පතිට ඉවත් වෙලා යන්න කියලා. ඊට පස්සේ අපි නැවත ඔහුට විරුද්ධව ව්‍යාපන නිහඬ විරෝධතාවය පවත්වන සූදානම් වෙද්දී එතුමා අපිට කැඳවලා කතා කරලා කිව්වා, කතෝලික සභාව දැනුවත් කරලා කතෝලික අධ්‍යක්ෂකතුමාට ලිපියක් දීලා තිබ්බා මෙම පාසලෙන් මෙම ඉවත් යනවා කියලා. ඊට අමතරව කලාප අධ්‍යක්ෂකතුමාටත් ලිපියක් ඉදිරිපත් කළේ, ලිපියත් අපිට පෙන්වුවා. අපිට ගෙනල්ලා පෞද්ගලිකවම කිව්වා ඕගොල්ලෝ කිසිම දෙයකට මේ වෙන්න එපා, විරුද්ධ වෙන්න එපා, මම මෙතනින් යනවා. පුළුවන් නම් මට ගිය සිකුරාදා වෙනකන් දෙන්න, ඊට පස්සේ ගිය අඟහරු වෙනකන් දෙන්න ලිපිලේඛන භාර දීලා යනවා කියලා. අපි එතුමාගේ කීම පිළි අරගෙන ඇත්තටම අවුරුදු 11ක් ඉස්සේ මෙතුමා අපි රවට්ටලා තිබුණා. ඒත් එතුමා මේ කිව්වා අපිට නිකන් නෙමේ, එතුමා කියන විදිහට ඇත්තටම ඕනම කෙනෙකුට දුක හිතෙන විදිහට එතුමා අඬලා කිව්වා අපිට, බැගෑපත් වෙලා කිව්වා මෙහෙමයි කිසිම මොනාද ඔහුට කැලලක් ඇති වෙන වැඩ කරන්නේ නැතුව කියලා. අපි කවදාත් ඔහුට කැලලක් ඇති වෙන වැඩ කෙරුවේ නැහැ. අපි කරේ පාසලේ තියෙන අඩුපාඩු පෙන්වලා දීපියගේ ඒ තුලින් ඔහුට කැලලක් ඇති වෙන්න පුළුවන්. නමුත් පරිපාලකෙක් ඇතුළ මේක කරන්න තියෙන දේවල් ඕකේ නොකරපු හින්දා තමයි මේ ප්‍රශ්නේ ඇති උනේ. අපේ පාසල බස්නාහිර පළාතේ තියෙන කතෝලික මිස්ත්‍ර විශාලතම පාසල. මේකේ ළමයි 3000කට අධික ළමයි සංඛ්‍යාවක් ඉන්නවා. මේක ගත්තොත් 1AB පාසලක්. මේ පාසලට ඇත්තරම කියනවා නම් මේක පරිපාලනය කරන්න නම් මේකට විදුහල්පති ශ්‍රේණිය පළවෙනි ශ්‍රේණියවත් තියෙන්න ඕන. පරිපාලන සේවයක් වෙනවා. නමුත් අපේ විදුහල්පතිතුමාට එවැනි ශ්‍රේණියක් තිබුණ නැහැ. මේක රංජිත් මදුරාවල පාද අපිට කිව්වේ මොහොදාක්ෂ විදුහල්පති කෙනෙක් අවුරුද්දකට දෙනවා කියලා. අවුරුද්දක් තුළ අපිට මේක විදුහල්පතිය වෙනස් කරනවා කියලා පොරොන්දු පිට තමයි දුන්නේ. නමුත් අපි මොහොත්ෙක්ක සාකච්ඡා කරලා අවුරුද්දකට පස්සේ නැවත වතාවක් අපි දැනුවත් කරා කතෝලික සභාවට. නමුත් අපිට ඒකට පිළිතුරක් ලැබුණ නැහැ. මොකද මොගේ තියෙන කූට ක්‍රම මගින් මේක හිටපු ජ්‍යෙෂ්ඨ සංගමේ සමාජිකයෙක්ව සහ සංඝ සමිති නිලධාරීන් අල්ලගෙන මොහු හොඳයි කියන බව පෙන්නවා. අපේ අදහස එතනින් අපි යටපත් කරා. නමුත් අපි ඊට පස්සේ හිතුවා මේ ඉන්න විදුහල්පතිත් එක්ක එක්කහුව වෙලා හරි කමන්න මේ පාසල හදන්න ඕන කියලා. ඌත් එක්ක අපි වැඩ කරන්න බැරුව අවුරුදු 11ක්ම ඌට දුන්නා. 11 තිස්සේ ඌට යම් යම් යෝජනා කරලා අපි ගොඩක් දේවල් කරා. නමුත් ඌ අපිත් එක්ක ඉඳගෙන ඒවා පිළි අරගෙන අන්තිමට ඌ ඒවා හැමදේම පුස්සක් කරලා නියඬව ඉන්නවා. වැඩි ඕනේ නැහැ මේ ගැන දැනගන්න ඕන. මේ කලාපේ ඉන්න කලාප අධ්‍යක්ෂලා සහ අධ්‍යක්ෂ පියතුමාලා සහ අධ්‍යාපන ඇමති හරි ඇවිල්ලා බැලුවොත් මේ පාසලේ වටයක් කරකිලා බැලුවොත් මේ පාසලේ ඇතුල් වෙන ගේට්ටුවේ හිටන් පුළුවන් නම් ඔබ අල්ලන්න මේ මෙතන තියෙන මේ ස්විමින් පූල් එකේ ගේට්ටුවේ මේ බෝ ගහක් ඇවිල්ලා කනුව විනාශ වෙලා මේ පරිපාලකයන් මේක දැකලා නැහැ. හරිද? මේ පරිපාලකයන් මේක දැකලා නැහැ. හරිද? මේ වගේ විනාශ වෙච්ච ඒවා දේවල් ගත්තොත් පෙන්වන්න පුළුවන්. මේන් නෝල් එක ගරා වැටිලා, තාප්ප ගරා වැටිලා, අපි ගාව තිබුණා හොඳ වෑන් එකක්. ඇත්තටම ළමයින්ගේ ක්‍රිකට් කටයුතු අපි ආරම්භ කරපු කාලේ වෑන් එක තමයි පාවිච්චි කරේ. අදේ වෑන් එක ප්‍රයෝජනෙට ගන්න අවුරුදු 6-7කට වැඩි ඒ වෑන් එක ලයිසන් ඉන්ෂුරන්ස් කරලා නැහැ. බස් එකක් අරන් දුන්නා. පොඩි තැනටත් ඒ බස් එක පාවිච්චි කරනවා. ඒ වුණාට ඒ වෑන් එකෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න ඒවා ගන්නෑ. අපි එංගලන්තෙන් සහ ඕස්ට්‍රේලියාවෙන් ඉන්න අපේ ආදිසිසවල සමාජිකයෝ මේකට ගෙනල්ලා දීලා තියෙන බෝලින් මැෂින්. අදේ බෝලින් මැෂින් වලට වෙච්ච දෙයක් ඒවා නඩත්තු කරගන්න දන්නේ. අපිට හම්බෙච්ච තියෙන ක්‍රිකට් ක්‍රීඩාව සඳහා හම්බෙච්ච ක්‍රිකට් පුහුණු කිරීමට නෙට්ස් තියෙනවා. ඒ නෙට්ස් නඩත්තු කරන්නේ. එතකොට ෆුට්බෝල්, ස්විමින් පූල් එකේ වටේ පිටේ ගියොත් තේරෙයි ඒක ගරා වෙලා තියෙන විදිය. එක ටයිල් එකක් ඇදුණා මේක ප්‍රතිසංස්කරණය කරන එක නඩත්තු කරගන්න මේ දන්නේ පාර. මෙතුමා බොහොම දක්ෂයි. පරිපාලකයන්ගේ සහ ළමයින්ගේ සහ මේ ඇතුළේ ඉන්න ගුරුවරුන්ගේ හිත දිනා ගන්න මෙතුමා අඬනවා. අඬන විදිහ ඕන කෙනෙක්ගේ හිත යොමු දුණු වෙනවා. ඒ වගේම මෙතුමා ජේසුස්වම දරුව දෙවමෑණියන් ඉස්සරහට දාලා තමයි කතා කරන්නේ. ඉන්න අය ඇත්තටම ඔහු වචනේ මිනිස්සුන්ව නොමග යවනවා. ඇත්තටම ඔහු කරන්නේ අමු බොරුවා. බොරු කරලා මිනිස්සුන්ගේ හිත දිනා ගන්න. අපි මේක කලාප අධ්‍යක්ෂණ හැම කෙනාටම කියනවා. හැම කෙනා තුළම ආදි ශිෂ්‍යව ගැන වැරදි දේ හිතේට දවලා ආදි ශිෂ්‍යව කරන්න විනාශයක් කියලා පෙන්වුවට ඕනම කෙනෙකුට පේන දරුවන් 3000කගේ අනාගතය විනාශ කරන්නේ මෙතුමා අපිට පොරොන්දු වෙලා මේ අවුරුදු 11 ශිෂ්‍ය රැවට්ටු වගේ අන්තිම වතාවටත් අපි රැවට්ටුවා. අපි නිහඬව හිටියා මෙතුමා මේක කරයි කියලා. අපි මේ බලධාරීන්ගේ අපි කලාප අධ්‍යක්ෂයේ හිටන් අධ්‍යාපන ඇමති දක්වා තියෙන සියලුම බලධාරීන් ඉල්ලා සිටින්නේ මේ පාසලට සාධාරණයක් කරන්න මේකට හරියන විදුහල්පති කෙනෙක්ව දෙන්න.